ඔගොල්ල වගේම අපිත් සත්්‍ය සෙව්වා සමාජයේ විෂමතාවේ දැක්කා සමාජය තුළ පවතින සාර්ථක බව අසාධාරණය අයුක්තිය අපි දැක්ක ද කළ සද්ධ නැතුවූ හිටියා හැබැයි ඕන වනා මොකක්ද මේක තියන ඇත්ත මොකක්දක තියන යථාර්ථය මේ අතාර්ථයෙන් අපට යන්න පුළන් ඉහළම තැන මොකක්ද නිර්වාණය කියන්නේ පායෝක වුවක් ද නැති දෙ අද එමනත්ව අප හිතාගත්ත ොරුවක් ද ට ගවේෂණය කරන අවශ්‍ය වුණා. ඒ පාර මමත් ඔගුල්ලො වගේම හැම්මත් ඇැන්ගොල්ලම ගියා. ස්‍යය සම්පදායක සංස්කෘතික සීමාව තුළ සත්‍ය ගවේෂකය එකේ සංස්කෘතික සීමාව තියන සියලු මේක කලොත් සත්‍යති හම්බ වෙනවා මේකොලොත් සත්ති හාම්බ වෙනවා මේක කොත් නිවන් දක්කිනවා මේකොලොත් වරගේට මේකලොත් නිවට යනවක් එ සියල්ලුම දෙේකරන්න. ගේ සයල්ලම කලාහමමආංකොම කලා හරටම කලා කිසිම අඩුවක් නොකයන්න කලා. මොකද මට අශ්‍ය වනේ කවත් නොඳහන්න නෙමේ මගේ හරද සාක්ෂයට විුද්ධන විජීවත්ව. හරද සාක්ෂයට විරද්ධන වී ජීවත්වෙන්න්න අවශ්‍ය මනුෂයකදය කරන්න. තමන් කරනද තමන් දන්න සීමාවත් තුළ උපරිම වාංකව කරන නොච්චරයි කරන්න. තමන් දන්න සීමාව තුළ අංකව කරන. අපිත්හම කලා අපි සත්‍ය සයාගෙන යනකොට ඒ සත්‍ය සෙවීම සඳහා අපට උපදෙස්ථීපු කෙනා කිය්පු එක හරියටම කලා. ඒ කරගෙන 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 යනකට අප තේරුුණ අපි හොයන ප්‍රතිඵල අපි බලාපොරොත්තු වෙන නිෂ්ටාව බලාපොරොත්තු වෙන අවසානය ඒක තුළ නැති බව. එතුන අපි අත්තරවදම. ඉරිපස්ස අපි කළේ ඊට වඩ වෙනත්ත එකක් හොයාගත්ත. ඉරිපසි ඒ කළ ඒක තුළත් අපි සෙව්ුවේ සදාකාලික සංහින්දියාව ඕමොහොම කලක් එකක දේවල් කර කර වයසයවා ගත්තා නමුත් අපට කිසිම අධ්‍යාත්මීය ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. සාම්ප්‍රදායක රාමුතුල අපට සත්‍යස්යා ගන්න බැර වනාම අපේ සත්‍යක අවේශණය තාවකාලිකව අත්තිටෙව්වා. මේක හොයන්නෑ. මේ කවදාකත් මේ ධර්මය හයා ගන්න බෑ පැත්තකට දා ලිවෙල්ල අපි නිදහසේ ජීවත්ව එන්න පටන්ගන්න ඕන නිදහසේ කාල බීලා අවිදලා ඇඳල්ලා ඉන්න පටන්ගන්න ඕන. නිදහසේ කාල බීලලා ඇවිදලා ඉන්නකොට කිසිම ධර්මයක් හොයන් නැතුව කිසිම පොත්තපතක් කියවන්න නැතුව හදවත මොකද්දෝ රහසක් කියන්න පටන්ගත්තා. මට එතකොට ඒකාලෙ හිතුනා දෙම්වන් කිසිම ධර්මයක් හොයන්න. ොත්වල තියනෝ පිගන්න ත්නෑ මොකදේ තියනව කරන්නගේ ලාමාරු ටුණ. මන් මේ නිදහසේ දැන් කාලාපිල් ඉන්න ඕනේ කියලා පටන් ගත්තා. හදවත මොකදද මට කියනවා. මන් මේ හදවත මට කියනද මගේ තියන උගත් කමට දාන්න නරකායි. ඇයි ඇයි මං එකපා කියලාව නිද? ඒෙන් ම යන්න කිහිල්ලා ඒ පොත්පත්වල තියෙන විදියට සසරදුක නිවන්න ගහිල්ලා ඒක කරගන්න බැරුව මං එක තෑරයා. ඉඩිපසි වංහිතුවා ඔන්න ඔහනිකං ඉන්නවා මැරෙනකා ඉඩි පසේ හදවත යමක් කියන්න පටන් ගත්තා එතකට මට මුලින්ම මතක් වෙච්චක තමයි ඔය හදවත කියනෙක්ක උඹ උඹගේ දැනුමට දාන්න එපා දැන් මගේ හදවත මට දෙයක් කියනවා මගේ දැනුමහිට වඩා ආත්පසින් වෙෙනස් දෙයක් තියෙන දැමදවෙ. දැන් ලොකු ගැටුමක් තියනවා ොකද තියෙන ගැටු මම පොතපතින් ලබාගත්ත දැනුම විශ්වාස කරනවාද. ඒම නැත්තන් මගේ හදවත මට කියන දහම පිළි ගන්නවාද. මම පුංචිකාලෙද ළම තනිවචන මිනිෙක්. තනිවච්චන කෙනෙක් අපි වච්චම් දෙකක් කියන්නේ. එයිසා කොයි වෙලාවකත් අපි දෙපැත්තක ඉන්න එක පැත්තේ ඉන්නේ. මම තීරණය කල්ලා මොන දේ උනත් එකයි දෑ. දැම්මා එක පාරක ගියාන ඒ පාර්තමයි දැනුමහොස්සේ සත්‍ය ගවිෂණය කන්න පාර පොතපතවල තියෙන සූත්‍ර ිනේ අභිධර්මෝල තියන කතන්දරෝස්සේ සත්‍ය ගවිශෂණ කරන්න පාර ගිල් අත්‍රමන්නා වැරදුනාා එක අතැරයා ඒක අයින් වුණා නිදහසේ ඉන්න කොට හදවත කතාවක් කියන මං එකට සවන්දිීල මට හිතනා දැම්මං මේ හදවත කියන කතාව කල්ල බලන්න වන. ඒකම හාමුතු දේවල් කියන්න හැබයි මට තේරුුණා මම මේ සසර කලින් ඒ අහල තියෙන බව.ඒ අතාව. මට දො රගන විශ්වාසයක් ඇති වුණා. හැබැතාව මම ලෞකෙකයි ලෝකෝත්තරනෑ. ලෞක ජීවිතේති මං කුඩාකාලදි ගෙරිගත්තේ යමක් කලා හාම ප්‍රතිඵල තියෙනවායි කියලා. එවනාට අරමට හදවත මොකක් දෙකක් කියනනේ. එ කියනදේ මම කලානෙ. ඒ ප්‍රතිඵල නෑ. එතකොට මගේ ලෞකික හිත මට කිව්වා උබෝය කරනද දෙෙන් කිසිම ප්‍රතිඵලයක්කට හම්බවෙ නෑ ොය මොඩන වැඩක් කරන්නේ. මං එතකොට හදවතට කිව්වා නෑ කමක් නෑ මන්දන් එකක් කල වැරදිච්ච කෙනෙක්. මං මේ අලුත්්‍ය එකක් කරනු. ඒ අලුත් එකේ ප්‍රතිඵල නැතිවුනා කියලා ම පසුත වෙන්නේ. මොකද මට ප්‍රතිඵල හොයන්න ගිහිල්ල මක පරක් පමරු වෙටුුණා. ම මේක තුළ ප්‍රතිඵල නොල්ලැබුණා කියලා පසුතැවන්න නැතුවයින්නවා. එතකොට මම කලින් පුරුදු වෙල හිටිය ප්‍රතිඵල්ල ලැබෙනකොට පසුතවෙන්න නැතුව ඉන්න. මම දැම්පුරුතු වෙනවා මොකටද ප්‍රතිඵල නැතිවනාම පසුතවෙන් නැතුව ඉන්න. එතතුට මට අලුද්‍යයක් තේරුුණ. ඒත් තේරිච්චදේ තමයි මේ මානවයාගේ මොලය මනස ක්‍රියාත්මක වෙනවා දෙවිදිියකට. මනස සුභවාදී වෙනකොට සිතත් ශරීරයක් දීප්තිමත් වෙනවා මනස අසුභවාදී වෙලා රිනාත්මක වෙනකොට සිතත් ශරීරයත් අන්දකාරයට පත් වෙනවා. කලින් මගේ ජීවිතය දෙකම තිබුණ මට එතර වම් මෙහෙම කලා මම තීරණය කළ මාව වනාස කරගන්න මම මයි මම අසුභවාදී වෙනෝ මම රිනාත්මක වෙන එතකොට මගේ ශරීරෙත් මනසෙත් දීප්තිමත් භාවය මම්ම නැති කරගන්නෝ. එතකොට ශරීරේත් මනසෙද දීපතිමත් භාවේ නතිවන්න යයි. මගේ අසුභවාදී චින්තනය නිසා. ලෞකික සිතුවිලි නිසා. මම ලෝකෝතර වෙඩෝන මේ රිනාත්මක අන්දකාරය නැති කල්ලා මගේ සිතත් ශරීරයහත් ධනාත්මක සුභවාදී ආලෝක මත්භාවයට පත්කරගන්න ඕන මං එතෙන්දි මේම කළා. දැම්ම ප්‍රතිඵල හබවෙන්න නෑනේ. ප්‍රතිඵල හම්භවෙනි නැතිවුනාම මම පුරුදු වනා, ප්‍රතිඵල නොලැබීම නිසා සතුටුවෙන්න. ඊට කලින් මම් පුරුදවෙල හිටියා ප්‍රතිඵල ලැබෙන කොට සතුටු වෙන්න. දැම් මට මේ දෙකේදිම සතුටු වෙන්න පුළුවන් වුනාම අර මාතුල පැවතිච්ච රිනාත්මක, ස්ුභවාදී අන්දකාර සුභාවය මගින් දුරුවන බව මට තේරුුණා. ධනාත්මක සුභවාදී ආලෝක මත් ස්ුභාවයක් මාතුළ නැවත නැවත ලියලන්න පටන්ගන්න බව තේරුණා. එතකොට මට තේරුණා මගේ තුළ දුකත් සතුටත් දෙකෙන්ම මමයින් වෙලා මොකද්දෝ වචනෙන් කිව නොහැකි උත්තුම් තත්වයකට මම පත්වෙන බව ඒ තමයි මගේ. අධ්‍ය ාත්මියෝ මම වඩපු ಪರಯෝගිకමාර්ගය.